යිබෝවන් සුබ මධ්‍යහන ඔබ ස්වාධින් රුපහනිීමම දෙැන පුවත්විකාශය සමකින් මුලින් මවදහනය ප්‍රතිී සිරස් තලවෙත. දවුලපිටිය කාන්තාව නිසා හැට නවේකට කොරෝණාව බව පසි ඔප්පු කරයි. ඇතිවුණු තත්ත්වය ගැන ජනතාවට කිසිවක් හංගන්නේ නැහැ. සෞඛ්‍ය සහතික වෙයි. දියමන්තියේ ගින්න නිවන්න ලංකා ආණ්ඩුව බියදම් කළ මුදල් රජයට බැරවෙයි. සහරාල්ලා පුකරාගත්තේ කොහොමද පාස්කු කොමිසම මෛත්‍රීගෙනුත් ප්‍රශ්න කරයි. කොරෝනාව බැලඳුණු ට්‍රම්් අද ගෙදර යන ලකුණු. මුලින්ම දේශයපුුවත්. ියලපිටියස් සහමිනිුවන් ගොඩ ආස්ත්‍රිව තවත් හැට නවදෙනෙකුට කොරෝනා ආසාධනේවී ඇති බව තහුරු වී තිබෙනවා. ඒදියුලපිටිය රෝගී කාන්තාවගේ ආස්ත්‍රිතියන් සම්හන්ඳින් සිදු කළ PCR පීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. ඇය සේව කළ ආයතනයේ සේවක සේවිකාවන් එදහස් හාරසියකට අධික සංඛ්‍යාවකගේ PCR පීක්ෂණ ප්‍රතිඵලද ඉදිරි පෑ හැත්තෑත් දෙක තුළ ලැබීමට නියමිත බව යුදහමුදාපතිවරයා පවසනවා. මේ අතර මෙම කාන්තාවට කොරුණා වැළඳනේ කෙසේ දෙයන්න පිළිබඳව තවමත් නිශ්්‍රය කර ගැනීමට හැකි වී නැහැ.මනිුවංගොඩ පෞද්ගලික්ක ඇගලුම් පර්මාත ශාලාවක රේදා තවස්භාගේ කොවිදදා සාධිත වූ කාන්තාවක් ස්වාගැනීමයින් අනදුරුව. විශේෂෙන්ම ඇ. න्यතු ව ස්ථානයම කර්මාන්ත ශාලාවය ඇසමඟ සේවේ සිතපු සියලුම අයවලුන්න PCR පීක්ෂණවලට භාජනය කරන් ලැබවා ඒ PCR පරීක්ෂණ වාර්තා මෙමනවට ලැබී තිබෙනවා අයනුව හැඩ නම දෙෙනකුට මෙතෙක් කොවි ආසාධන වී ඇති බවට තහවරුුව වවා. ඉතුරු PCR පරීක්ෂණ අද දිනේදී ලැබීීමට නියමිතයි. ඒත් එක්කම ඒ කර්මාන්ත ශාලාවී ඉන්න සකිවලුම අඇල්ලුන්ගේ PCRCR පරීක්ෂණ කිරීමට මේ වනවටත් අපි කටයුතු කලා තිබෙනවා. කොරනා ආසාධනය ව බවට හඳුනාගත් දවුලපිටිය කාන්තාවගේ දියනියයටද කොරනා ආසාධනී ඇති බව ඒ හඳුනා ගැනු. පවති නත්ව සග දවල පිිය මිනන් ගොඩ හාවයන්ගොඩ පොලස් බ ප්‍රදේශවලට නැවත දැනම් දෙනතුරු නිරෝධහන ඇඳදරනීතිය පනවා තිබෙනවා. එම ඇදරනීතිය කඩ කළ හැත්තෑඇදෙකු අත්තන ගොට ගත්තවයි පොලිසිය පසන්න. ඒ දිනේ තුළ මෙටින් හඳුනාගත් ආසාධතීන් සංඛ්‍යාව හතක් දිවලපිටිය ආශවිත්ත රගින් දෙදනා හැරුණු කොට අනෙක් පස් දෙනම. විදේශන්හි සිට මෙරටෙට පැමිණි අයි මේබනවිට ප PCR පරික්ෂණ සංඛ්‍යාව ඉහලනංවාතිබෙනවා. ඒ දින තුළ පමණක් PCR පරක්ෂණ එදහස් හාරසිය අනුවක් සිදුකරුණ. ඒයනුව මේ වන විට මෙරට දී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ අනු පන්දහස් හාරසසිය හැටතුනක්. සමාජය තුළින් කොරනාරෝගින් දෙදෙනෙකු හමුවද අනවශ්‍ය ලෙස බහන්න එක්රැස් කර ගැනීම අශ්‍යතාවක් නැති බව. සෞඛ්‍යංශ ජනතාවටාව දරණය කරනවා. අවශ්‍ය වන්නේ අනවශ්‍ය ගමන් බිමන්බින් වැලකී සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපඳීම පමණක් බවයි ඔවුන් පෙන්වාදෙන්ින්. විශෂයෙන් ගම්පහ ප්‍රදේශය ජනතාවට උන තත්ත්වයක් ඇතිවූ හොත් හම රජේරෝහලකට ගොස් ප්‍රතිකාරණබා ගන්නා ලෙස සෞඛ්‍යංශාව දහරණය කරනවා. අපි සචර්න සේමා කරම අවශ්‍ය වෙලා තියන්නේ පොලස් බල් ප්‍රදේශ හිපයක පමණයි ඇතනින් එහාට ඒ වගේ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ ඒගේ මෙත් දිගින්දිකටම පවත්තර්ගෙනම අවශ්‍යතාව අපි දකි එන හැම මේ අවස්ථාව වන විට. අපි බලාපොත්තු වනවා. හොම ක්මටම ජනතාවගේ ජනජීවිතය ආපසු යතසූ භාවයට අපිට පත් කරන්න පුළුවන් වෙයි කියලා ඒ නිසා මේ අවස්ථාවේ දී කලබල වෙලා වෙෙල්ද සැවල්ල තියෙන පුළුවන් තකන් හැම දෙේම විලදී ගැනීමට යෑම අවශ්‍ය වන්නේ නැහ. අපි අත්්දකීම් තියෙනවා මේගේ අවස්ථාවකද අපි කොමද. ඒවසේයවන් සැපීම දිගින් දිකට සිදුකළේ කියල සාමාන්‍ය පැරදි කලබල නොවී ඕොනන් එකගේ තමත්ම වැතගත්ව. කොරුණාරූගේ සම්පන්ධ. සිදු තොරතුරක් වසන් කරන්නේ නැතිව ජනතාවට ලබා දෙන බව සෞඛ්‍යංශාවදහරණ කරනවා රජ මොුණහරිදවල් දන්න වෛද්‍යංශ මේගෙන ඇත්ත දන්න අපිට හෙළිරන්න මේගේ බොහ ද දෙවල් හිතෙන් පුළමොක්ද ඇත්තත්ව ඇත්ත ඇතත් කිිමද හංගලනෑ හම ඇත්තටම හගන්න අවශ්‍යතාවෙන් නැතික තත්ත්ව මේ. ලෝකයේ මිනිස්ු ලක්ෂගානික් රෝගයට ගොදුරු දී රටවල් අකර්මණ්‍ය වෙද අපි මෙචර හොඳ මේ කරගෙන ගිය මේ ඇත්ත තත්ත්වය පදනම් කරගත් ව්‍යප්තුයි පාලනයක් කරපුහිද මීට එහ ඇත්තක් නැමකතම ඇත්ත. ප්‍යතර සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදින ලෙස සෞඛ්‍යංශ අවධහරනය කලද එය නොපිලි ගන්නා පිරිස්ත දැක ගත හැකි. අද පස්සලාාවේ යි සීට්ගාට තාව කොමයි ී්ගාන්න ත මීත්‍රී පර ගුරතියනුහ න්න පුළන්කම තියද. මීත්‍රයේ පරතරයක් න ඒ සලකාල සී්ගාන්ට තමමා කොමටත්තාව ීන්ට විර ගට න්නන. අඩු ඉසල ඒකන කොහම සෞ්කාාරක්ෂිත පිළි උපදෙ ර වට ර අවුල න වැඩිය සැනක හිටියන ට න. බස්සලාදසිීට ගාන්ටද ආවේ රන්නම් මේ කට්ියීම බඩිපුර අරන්න කොමතත් බස්සල ගරදරඩා ගද කටේ අඩුවයි. පවත්තා තත්ත්වය සමඟ දිවනු පුා පාසල් නිවාඩුව අද සිට ආරම් භවුණ. ගම්පහස්සහ කොළඹ දිස්ශ්‍රික්වල උපකාරක පති පැවැත්වීමද තහනම් කරුණක්. ඇදිරිනීය පනවෑඇති මිනන් ගොඩ දවල පිටිය හා ොයන්ගොඩ පොලස් බල ප්‍රදේශවල සිටින, වරය සේවකයන් ැවතසේවේට පාර්තා නොකරන ලෙස, වරා අධකාරයේ කළමනාආකාරිීත්ව ැනුම් දෙනවා. ස්කු ඉරිදාත් රස්ත ප්‍රහරය ගැන සොයා බලන ජනාදීපතිකුමිසම වෙත සාක්ෂිී ලබාදීම සඳහා හිටපු ජනාදීපති මෛටුපාල සිරිසේන මහතා පැමිණිය. එ මහතාගෙන් මේ වන විටත් සාක්ෂි සටහන් කර ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ. නකාවේ ගින්න නිවීම සඳහා බැවි වූ මුදල වෙනුවෙන් රෝපියල් මිලියන හාරසිය හතලිස් දෙකක් නැවේ පාල්නාධීකාරය මගින් ගෙවාතිබෙනපා ගින්න නිවීම සඳහා දායක වූ පාර්ශිව සඳහයි මෙම මුදල ලබාදී ඇත්තේ. ේ ත් නවේ ගන්නත්මඟ ඇති වූ සමුද්‍රිය පරිසර හනය වෙනුවෙන් වන්නම වන්දිමුදලක් ලබාගනීමට නීමිත බවයි නීතිපති දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරන්නේ. සංගමන් කද ආශ්‍රිත මුහදේදී පසුගෙදා ගිනිගැනීම ලක් වුණේ. . ඩයිමන් ොතෙල් ප්‍රහන ඕකාවක් ඒහත්තුවෙන් ගින්න නවීම අපහස වූ අතර පරිසරයට වූ හා නියද ඉහළගයා. ගින්න නිවීම සඳහා වැෑවූ මුදල් හා නැවෙන් කාන්ද වූ ඉදන හේත්වන් සමුද්‍ර පරිසරයට වූ හානිය සඳහ වන්දිගවීමට, නෞකාව අයිති සමාගමේ නීති්ඥනවරුන් සමඟ එකතාවකට පැමිණියක්. එයනුව නැව ශ්‍ර ලංකා මුහුදු කලාපෙන් පිටතට ඇදගනයාමට නීතිපතිවරයා අවසර ලබා දුන්නා. නෞකාව මේව විට ශ්‍ර ලංකා මුහුදු කලාපෙන් පිටතට ඇදගෙනයමින් පවතිනවා. ගිනියවි නිෂ්පාධනය කළ සැකරුවෙකු ගිනිය විද්දුළහක පතුරුම් යම් සහ යකඩ කේබලාදිය සමඟා අතඩංගුවට ගෙනතිබෙනවා. ඒ බටාත චේතිය ගිරිය ප්‍රදේශ්යේදී. මේ අතර ගතූ පැත් විසි හතර තුළ බස්නහිර පලාතේ මද්‍රව වැටලිම් හරිසය හැතැත් තුනක් සිදුකර සැකරුවන් හාරිසය හැතැ නබවදිනෙකු අතඩගුවට ගෙනැතිබෙනවා. හෙරයි මත්කුඩ ජාාවරම දුනු බවකින් හයිදෙනෙකු වන්දුරභ පොලිසීමමගින් අතරංගුවට ගැරුණා. ඒ මැදකීම්පිය පිහිහරාව? කොකාවල හිරිගල් කැටියේ පෝද්දි වෙල සහ මිටියාගුඩ යන ප්‍රදේශවලදී ඔුන් ලඟතිබී හෙවයින් මිග්‍රෑම් තුන්දහත්ියය තිස් පහක් ෘපියල් තිස්තහසක්. ජංගම දුරකතන සහ කුඩු ෙදෙන කුඩා හැඳී ආදී හමූ බව. වඳදුරපුුක් පොලිසිය පවසනවා. දුම්බර බඳදරාගාරය සිට මෙහෙ වූ හෙරවින් ජාවාරක් හෙිකර ගැනීමට කළුතර කොට්ටාශ අපාධ විමර්ශන අංශයට හැකි වුණ. හෙරවවින් සමග කාන්තාවක සහ තවත් පුදගලෙකු අතරංගොට ගෙන ප්‍රශ්න කිරීමද හෙලී ඇත්ේ. මද්‍රවේ ජාවාරම් සම්බන්ධෙන් දුම්බර බඳරාගාරය සිට ඇප ලබා සිටින කාන්තාවක බවයි. දුම්බර අක්කානමින් හඳුුවන මෙම කාන්තාව කුත්තරමල්ොත්ත ප්‍රදේශයෙන් නිවසක්කුලියට ගෙන මද්‍රව්වේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ ය සඳහා යොදාගත් දුරකතන බැංකු කාට්පත් ආදියද අත්තරංගුවට ගැනු. ගිනියවි දෙකක් පතරම් අටක් කඩු දෙකක් සහ නීති විරෝධී මත් පැන්ෙරෙන උපකර හා එම මත් පැන් සමඟ සැකරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙනැතිබෙනවා. ඔවුන් කහවත්ත දම්ඹලුවන ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන. රාල නැමැති අයගේ සහයකින් බවයි පොලිසිය පවසන්නේ. මෙ අතර මුදල් වංචාවලට සහඳ සැකරුවන් අතඩංගෝට ගැනීමේ මෙහි මක් බස්ථාහිර පලාාත තුළ ගත වූ පෑ විසි හතරේදී සිදුකෙරුණා. එහිද සැකරුවන් ති හදනෙකු අතරංගොට ගෙනැති බෙනවා. ඉන්. ූල්ලිය අප පාධති හතරක් විසඳ ඇති බවයි පොලිසිේ පවසන්නේ. එම අපරාධ වලට අදාළ මූලි වටිනාකම රුපියල් හයකෝට්ියකටා දිකයි. දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් පනස්තහසක අල්ලස් මුදක්ලබාදීමටතැත්කල පුද්ගලෙකු අතරගට ගෙනැතිබෙනවා. ඔහු සතුව තිබූ විදේශගමන් බලපත්‍ර අසු අටක් ජාතික හැඳුම්පත් විසි හයක් සහ බැංකපුත් හයක් අත්තරගෝටගත් බවයි පොලිසිය පවසන්නේ. නිල්මැනිකින් නිර්මාණය කළ බුදුපිළිමයක් සමඟ සැකරුවන් හතර දෙනකු අතරංගුවට ගෙනැතිබෙනපා. පෞරානික වරිනාකමකින් යුත් මෙම පිළිමේ ප්‍රමාණය අංගල් දෙකක්. ඒ රුපියල් කෝටි හයසියකට අලවිකිරීම සඳහා සූදානම්වතිබේදී මොනරාගල කුම්ඹුක්කන ප්‍රදේශවේදී අතඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් රම්භෑව අන්රාධපුර පේරාධනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මොනරාගල කොට්ටාස අප්‍රාධ විමර්ශනාංශයයි වැටලීම සිදු කළේ. ජවර්තන පුර්‍රවේශවවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයේ විද්‍යාපීටේ ඩිප්ලෝ ම සහතික පත්‍රය ප්‍රධානොත්වය කොළඹෙදී පැවැත්වනා. ශ්‍රී ජවර්දුන පු්‍ර විශවවිද්‍යල ඩිපලෝම පාටමලා හත්තකට අදාල සහතික පත්ත්‍ර ප්‍රධනයයි මෙහිදී සිදුෙරුණ. විශවිද්‍යාල උපකළුපති ජේෂ් හචාරය සුදත් ලෙනගේ මතාගේ ප්‍රහණනත්වෙන් සහතික ප්‍රධානොත්වය පැවැත්වුණ. ලේකත්වහා ජනසන්නබේදන අපරාධ විද්‍යා සමාජවිද්‍යා ඉංග්‍රීසි, භූගෝලිය තොරතුරු පද්ධති හා දුරස්ත සංවේදය. රාමිය සංහර්ධන බෞද්ධ අධ්‍යන හා සංවර්ධන ප්‍රතිපති විශලේෂ යන ඩිපලම පාට මලා හැදැරුවන් සඳහයි. මෙහිදී සහතික පත්්‍ර පිරින මුණ ආචාරවලෙනු ඇළ පිරිසක් මෙම අවස්ථාව ට එක්කුණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධන පනතික්කෙටුම් පත අභිියෝකයට ලක්කරමින් ගොු කරතිබෙන පෙත්සම් වෙභාගේ හතර ව දිනටත්ධ ශේෂ් අධිකරනය හමුවේ ආරම්භ වනා. නිසු ම ද ්‍රේෂ් ාධ කරන වනිසුරු ඩ ලක්හමවෙේ අදදිනේද පෙත් සම් ි හක පැත්වෙන්නේ. එහි නීති පති දපපුලදලවේ හ පදරටත් කරුණ ක්කමින් ටේ අන්ඩු ක්‍රම ව්‍යවස්ථාවටනුව නිදහ සාධහරන ැතිවරන පැත්වීම සහතික්කකිීම ජනාධිපතිවරයා අබැඳී සිටින්න බයි. එමගගේකීම අඩත් පුලල් කමින් විසිවෙනි ංශෝදන තුලින් මැතිවරන කොමිසන් වෙත ශක්තිමක් නීතිේ පද මක්ල ස ද බ ඔහු පැවසවා. හ නි ංශෝධනය තුලින් අහිමි කරු චනාදීපතිවරයා සතු මුක්තිය විසිවෙනිංශෝධනය තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනාකරතිබෙනවා. ේතුලින් ජනාධිපතිවෙත ව්‍යවස්ථාවෙන් පැරී තිබෙන විදහයික බලය බධාවකින් තොරුව ක්‍රියාත්ම කිීමට හැකිවනු ඇති බවද දේතිපතිවර අසදහන් කලා ජනාධිපතිවරයා අතු මුක්තිේ යලිස්ථාපන හරහහා ජනාධිපතිගේ නිල්ල කටයුතු අබිහෝගේයට ලක් කිීමට නොහැකිවන බවත් තුලින් අධිකරනය සතු බලතල කපාද වන බවටත් පෙත්සම් කරුවන් චෝදනා කරතිබන. ෝ ති ක්ෂ කරමින් කරුණු දක්ක න ීපතිවර කයාාටේ ජනපති වෙත මුක්තිය යිස්ථාපනය තුලින් අධකරන බලය කිසි ලෙසකින්වත් කප්පාදවීමක් සිදුන් නබන්න බවයි. ්‍යවස්ථාවටන්ව ජනපති පල්ලිමෙන් තු ට වගකීමට බැඳදි සිටිනහහි මුක්තිය යල ස්ථාපනය තුලින් ජනපතිගේ නිලකටයුතු පරික්ෂාවට ලක්කීමට තිබූ. අවස්ථාව අහිමි වන වට පෙත්සම් කරුවන් නගන තර්කය පිත න හැකි බවද දේීතිපතිවර පිින් පාතුන්න්න. ලිතුට පත්තුූ න ට වසරක් ගෙීගේ පසු පාර්ලිමෙන්තු සිසරවා හැරීම සඳහා විසිවන සංශෝධන පනත්කෙටුම් පත තුලින් ජනපතිට බලී පවරාති බෙනවා. එහෙත් පාර්ලිමේන්තු කාරක සබහ අවස්ථාවේ හදුන් පාතිීමට යෝජීත සංශෝධන තුළින් පර්ලිමේන්තුූ තේරී පපත්තු දෙන සිට වසර දෙකහමාරක් නික්මයාමෙන් පසුව පාර්ලිමේන්තු විසුරවා හැරීමට ජනපතිට හැකි බවට නව සංශෝධනයක් එක්කර ඇයි දේතිපතිවරයා පැවැසවා. ලිේතුව සි පරිදි ක්‍රාත්මක නොබන අවස්ථාවක මහජන යහපත උදෙසා එ විසුරුවා හැර යලි නව මහචන නියුජචිතයන් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට උදාකරදීමට මෙමකින් ජනපතිට හැකිබනවා. ඒතුලින් මහචන පරමාධිපත්තිය වඩත් ශක්තිමත්වන බවයි නීතිපතිවරේ අපින් පාතුන්නේ. ර්වේන්තු මින් ප්‍රතික්ෂප කරන පනත්කෙටුම් පතක් යළි ජනමත විචාරණයක් සඳහා යොමුකිරීමට යෝජිත විසිවෙනි සංශෝධන පනත්කෙටු පත තුළින් ජනපතිට බලේ පවරායිති බවත් ඒතුළින් ජනතා පරමාදිිපත්ය උල්ලංකනේවන බවත් පෙත් සම්කරුවන් පවසා තිබනා. එෙත්තේ එසේ නොබන බටයි නීතිපතිවරයා තර්ක කළේ යම්පාත්ලිමේන්තුවක් බල අරගලයක් මත යම් පනත් කෙටුම් පතක් ප්‍රතික්ෂ කර අවස්ථාවක මහජන යහපත උදිසා එම කෙටුම් පත ජනමත විචාරණයක් සඳහා රචුවම මහජනයා හමුුවේ තැබීමට මෙම පනත් කෙටුම් පතතුලින් ජනපතිට බල පවර ඇති බවත්. ඉන් ජනත පරමාධිපත්තේ ඔල්ලඟනේ වන්නේ නැති බවත් නීතිපතිවරයා පැවැස්සවා. පෙත් සම්බි පහගේ තවදුරටත් පැවැත්වෙනවා. නිවාත්ස හා වගාවන්ට හානි සිදුකරමින් කළහකාරීල් ලෙස හැසරුණු වනාලියකෝ අවසානයේ වගාලින්ඳකට වැටේ සිටියදී මහත් පරිස්්්‍රමයෙන් ගොඩගත්පුුවතක් අපට වාර්තා වනා නවගත්තේගම ප්‍රදේශය ගම්මාන රැසක ජනජීවිතවලට මෙම වන අලියාගෙන් බලපෑමෙල්ල වනා. කන්කොටා නමින් හඳුන්වන වනාලියා නවගත්තේගම රම්භකනයාගම ගම්මානේ වගාලින්දකට වැ සිටිය. දශවාශසීන්ගේ දැනම්දීමකට අනුව වනජීවී නිරධහරින් පිරිසක් පැමිණ අලියා ගොඩ ගැනීමට කටයුතු කළ, පශු අෛද්‍යවරුන්ද ඉට එක් වුණා. උස අඩි නවයක් පමණ වන මෙම වනාලියා ගොඩගන්නා ආකාරය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා රාජමාත්‍යය ප්‍රියංකර ජයරත්න මහතාද එ අතර වුණා. ත් ග स्वादिन ूपහनी मा දෙ න පතිका ශशණ ාවට පත්වනවා ඔබට सुබදවसाක්